ජයගමු ශ්‍රී ලංකා මේ 10-11 අගුණ කොළ පැලස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේදී. ඇත්ත කියනවා, ඇත්ත අහලා කවුරුත් තරහ වෙන්න නම් එපා. දැන් මෙතෙක් කල් අපේ රටේ මොනවද වුනේ? කට්ටියක් කියනවා සිංහල පමණයි කියලා. කට්ටියක් සිංහල පමණයි කියනකොට තවත් කට්ටියක් කියනවා නෑ දමිළ පමණයි කියලා. ඒ දෙකෙන්ම මොනවද කරන්නේ? එක දේශපාලඥයෝ කොට්ටාසයක් සිංහල ඡන්ද ටික තමන්ගේ ඡන්ද මල්ලට දාගන්න හදනවා. තවත් කොට්ටාසයක් දමිළ ඡන්ද ටික ඒගොල්ලොන්ගේ ඡන්ද මල්ලට දාගන්න හදනවා. සිංහල පමණයි දමිළ පමණයි කියේ කිය රට වටේ ගිහිල්ලා ඡන්ද කරනකොට මම ඔබගෙන් අහන්න කැමතියි. ඒ අය නිකමටවත් හිතනවද රජයේ පාසල් 10126 අධ්‍යාපනය ලබන 41,00,000 දූ දරුවෝ ගැන ඒගොල්ලෝ ගැන හිතලද මේ සිංහල පමණයි කියන්නේ? ඒගොල්ලෝ ගැන හිතලද දමිළ පමණයි කියන්නේ? නෑ. ජනාධිපතිකම් ගැන හිතලා, අගමැතිකම්, ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම්, තනතුරු තමන් ගැන හිතලා, භාෂාව, ජාතිය, ආගම හැම දෙම පාවිච්චි කරන ඡන්ද එකතු කරගන්න. මං කියන එක වැරදි කියලා. අපේ රටේ රජයේ පාසල් 10126 තුළ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපි ප්‍රවර්ධනය කරන්නට ඕන. ඒ අපි කරනවා. ස්මාර්ට් ස්කූල් එකක් නිර්මාණය කරනකොට පළවෙනි පියවර තමයි ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර, English Language Laboratories හැම පාසලකම අපි ආරම්භ කරනවා. විදුහල්පතිතුමියෙන් ඇහුවා මොන විෂය ධාරාවන්ද මේ පාසලේ තියෙන්නේ කියලා. කලා විෂය ධාරාව විතරයි. රටේ පාසල් 10126 උසස් පෙළ පන්ති තියෙන්නේ 3000ක විතරයි. ඒ 3000නුත් සයන්ස් මැත්ස් විෂය ධාරාව තියෙන්නේ පාසල් 1000කට අඩු ප්‍රමාණයක්. කොහොමද රටක් හැටියට දියුණු වෙන්නේ? දියුණු වෙන්න පුළුවන්ද? සයන්ස්, ටෙක්නොලොජි, ඉංග්‍රීස, ඉංජිනේරින්, මැත්ස්, මෙඩිසින්, ලෝ, environmental sciences, management sciences, මේ අංශවලට ඉගැන්වීමේදී අපි ප්‍රමුඛ ස්ථානය දෙන්නට ඕන. ලෝකේ දියුණු රටවල විෂය නිර්දේශය නිර්මාණය වෙන්නේ ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුම සැපයීම අනුව. මට නම් හිතාගන්න බෑ ජාතික අධ්‍යාපන ආයතනය මොනවා පදනම් කරගෙන මේ රටේ විෂය නිර්දේශය නිර්මාණය කරනවද කියන කාරණාව. සහ මුලින්ම අපි අධ්‍යාපන ක්‍රමය වෙනස් කරනවා. හැම පාසලකම ජාත්‍යන්තර තලයේ පරිගණක මධ්‍යස්ථාන, තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනවා. දැන් බලන්න, අපිට ඇහෙනවා බොහෝ දේශපාලන නායකයෝ තරු පහේ තරු හතේ හෝටල්වල තොරතුරු තාක්ෂණය ගැන කතා කරනකොට කියනවා ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා. දැන් මේ පාසලත් 113 පාසලක් නේද? එතකොට ඩිජිටල් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණය උගන්වන්නේ 6 ශ්‍රේණිය ඉඳලා. තොරතුරු තාක්ෂණය 6-13 විෂයක්. මම ඔබට කියන්න කැමතියි, අපි ආරම්භ කරනවා වැඩපිළිවෙලක්. හැබැයි වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට පෙර අදාළ භෞතික සම්පත, මානව සම්පත අපි ලබා දෙමින් තොරතුරු තාක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වෙන 113 විෂයක් බවට පත් කරලා තොරතුරු තාක්ෂණයත් අනිවාර්ය විෂයක් බවට පත් කරනවා.
දැන් ඉංග්‍රීසි භාෂාව ගැන කතා කරනකොට කට්ටියක් දැම්මම ලෑස්ති වෙයි, ගුරුවරුනුයි දරුවනුයි විදුහල්පතිවරුනුයි හැමෝම දෙමව්පියොත් එක්කම මහපාරට බස්සන්. සජිත් ප්‍රේමදාසගේ විජාතික ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය අපට එපෝ කියලා කියයි. එහෙම කට්ටිය ඔබ ළඟට ආවොත් ඔබට කියන්න මම වැදගත් කතාවක් කියන්න. මං ඉස්සෙල්ල ප්‍රශ්නයක් අහන්න. ඇතුංගම ගැමුණු මහාවිද්‍යාලෙන් හොඳට සමත් වෙලා නිදහස් අධ්‍යාපනයේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා කලා අංශෙන් උපාධිය ලබන දරුවද කොළඹ පෝසතුන් යන ජාත්‍යන්තර පාසල් කොළඹෝ ඉන්ටර්නැෂනල් කියයි, ඕවර්සී ස්කූල් කියයි, එලිසබෙත් මොය කියයි, ඒ පාසලට ගිහිල්ලා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීයව විදේශ විශ්වවිද්‍යාලවලින් ලබා දෙන කිමු රොයල් ඉන්ස්ටිටියුට් එකෙන් යුනිවර්සිටි ඔෆ් ලන්ඩන් ඩිග්‍රී එක ගන්න දරුවටද හැටන් නැෂනල් බැංකුවේ, සෙලාන් බැංකුවේ, හොංකොන් ශංහායි බැංකුවේ, ඩොයිෂ බැංකුවේ, සම්පත් බැංකුවේ, නැෂනල් ඩෙවලප්මන්ට් බැංක එකේ, එහෙම නැත්නම් DFCC එකේ ඔය බැංකින් ඇසිස්ටන්ට් අභ්‍යර්ථුවක් ආවොත් කාටද වැඩි අවස්ථාව තියෙන්නේ රස්සාව ගන්න? අවංකව හිතලා බලන්න. අවංකවම හිතලා බලන්න. කවුරු තමනාපෙන්න එපා මම මෙහෙම කිව්වට. මේ සත්‍ය අවබෝධ කරගන්නට ඕන. ඇත්තටම වැඩි ප්‍රවණතාවයේ තියෙන්නේ අර ඉන්ටර්නැෂනල් පාසලෙන් ඉගෙන ගත්ත ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් යුනිවර්සිටි එකට ගියපු ඒ දරුවා යට වැඩි චාන්ස් එකක් තියෙනවා ඒ රස්සාව ගන්න. බොහෝ වෙලාවට ඉන්ටර්විව් කරන්නේ ඉංග්‍රීසියෙන්. මේක තමයි ඇත්ත කතාව. ඉතින් මං අහන්න කැමතියි මේ අම්මලා තාත්තලා තවත් પરම්පරා ගණනාවකට මේ අඩුපාඩුව තියාගෙන යන්න ඔබලා සූදානම්ද? එහෙම නැත්නම් අපි වෙනස් වෙමුද? අපි අලුත් වෙමුද? මම ඔබට කියන්න කැමතියි 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසය ගැන අද බොහෝ දෙනා එක එක කයිවරු ගහනවා. මේ 76 වසර තුල වෙන කිසිම නායකයෙක් ලබා නොදුන්නු වැඩපිළිවෙලක් මේ රටේ 41 ලක්ෂයක් දූදරුවන්ට තාරුණ්‍යයටත් මම ලබා දෙනවා. කාටවත් මංකොල්ල කන්නට බැරි, කාටවත් හොරකම් කරන්නට බැරි, කාටවත් උදුරා ගන්නට බැරි ජාත්‍යන්තර තලයේ විශිෂ්ට පිළිගැනීමක් තිබෙන අතිශය ශක්තිමත් අධ්‍යාපන වැඩපිළිවෙලක් මම මේ රටේ දුවා දරුවන් 41 ලක්ෂයටත් තාරුණ්‍යයටත් ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.